තත්පුලති ඇසට නොපෙනෙන කුඩා සිදුරු දත් කුහර බවට පත්වීම වළක්වා දත් ශක්තිමත් කරයි සිග්නල් ස්ට්‍රොං ටීත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිර නීතිය තවදුරටත් බලපැවත්වන අතර සැසු දිස්ත්‍රික්කවල ඇඳිර නීතිය හෙට අලුයම පහට ලිහිල් කරනවා ඒ අනුව හෙට සිට මැයි මාස 23 වෙනි සෙනසුරාදා තෙක් එම දිස්ත්‍රික්කවල ඇඳිර නීතිය ක්‍රියාත්මක කරන්නේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිර නීතිය තිබියදී ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථාතත්වයටපත් කිරීම සඳහා පසුගිය 11 වෙනි සතිදා ආරම්භ වූ වැඩපිළිවෙල හෙට සිට නැවත ඉදිරියට ගෙනනු ලබනවා ජනතාව තේරුම් ගත යුතු කාරණේ තමයි රටේ ඇඳිර නීතිය තිබුණත් ඇඳිර නීතිය ඉවත් කළා තිබුණත් අද වෙනකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් නිවේදනය කරලා තියෙනවා මුළු ශ්‍රී ලංකාවම රෝගී ප්‍රදේශයක් හැටියට මේ කොරෝනා සම්බන්ධයෙන් එහෙමනම් මුළු ශ්‍රී ලංකාවටම නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත අදාළයි ඇඳිර නීතිය කියන කාරණේ අදාළ නැහැ එතනදී ඒ නිසා ඉදිරියේදී ඇඳිර නීතිය නොතිබුණත් කොරෝනා ව්‍යාප්තියට රුකුලක් ලබා දෙන ඕනෑම අයෙකුට එරෙහිව කටයුතු කරන්න පොලිසියට පැහැදිලිවම හැකියාව තියෙනවා දැන් උතුරු කොළඹ ගත්තොත් පැරිසිය වගේ ජනගහනයක් එන්නේ वर्ग किलोमीटर 24000ක් තියෙනවා සිංගප්පූරුව ගත්තොත් ඉන්නේ 14000යි 15000යි ඒක අපේ පොදුවේ ගත්තාම 18000ක් තියෙනවා වර්ග කිලෝමීටර් අධික මේ ජනගහනත්වයක් එක්ක හරි අමාරුයි නමුත් මං හිතන්නේ කොවිඩ් ඇවිල්ලා තියෙන්නේ ඉක්මනට යන්න නෙමෙයි අපිත් එක ටික කාලයක් ඉන්න ඉතින් අපි කැමති වුණත් නැතත් මහා දෙයක් කරන්නට නෑ තියෙන්නේ අක්සේ දීම මුඛාවරණ පළඳීම භෞතික දුරස්සභාවය සහතිකය දෙන්නට හැකි වෙන තුරු ඉන්න වෙනවා මොකද ඒ අවදානම දිගින් දිගටම තියෙනවා समस्त දිවයිනටම ඇඳිර නීතිය ක්‍රියාත්මක වූ අද දිනේ පමණක් ඇඳිර නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයන් 886 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊයේ රාත්‍රිය 8ට ඇඳිර නීතිය ක්‍රියාත්මක වීමෙන් පසුවත් හැටන් නගරයේ විවෘත කර තිබූ වෙළඳ සැල්වලට සහ නගරයේ සැරිසරූ පුද්ගලින්ට පොලිසිය අවවාද කළේ මෙලෙසය. එමෙන්ම ඇඳිර නීති බලපත්‍ර සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව අදත් දිවයින පුරා පොලිස් මාර්ග බාධක මගින් පරීක්ෂාවට ලක් වුණා. හෙට දිනේ අඳුරුම්පතේ අංක ක්‍රමයේ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අයට පිටතට පැමිණීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම පාගමනින් නිමිට අවස්ථාව ලැබෙන්නේ. මේ අතර හෙට සිට දුම්රිය ගමන් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව අද කරුණු පැහැදිලි කළා. පුද්ගලික සහ රාජ්‍යාංශයේ රාජකාරී සඳහා එන මගින් සඳහා පමණයි මෙම දුම්රිය වෙන් කරලා තියෙන්නේ පුද්ගලික සංචාරයන් හෝ නෑදෑයෙක් ගෙවල් වල යෑම සඳහා දුම්රිය ස්ථාන වලට ඇවිල්ලා ආපහු හැරලා යන්න එපා උන සහ කොරෝනා වෛරසයට අදාළ රෝග ලක්ෂණ යම් කිසි මොකක් හව තියෙනවා නම් දුම්රියෙන් ගමන් කිරීම සඳහා දුම්රිය ස්ථානයට නොපමින ලෙස මේ අවස්ථාවේ මම ඉල්ලීමක් කරනවා ඉකුත් සතියේ විවෘත කිරීමට අවසර හිමි වූ සුරාසල් වලට පමණක් අදාළ සීමාවන්ට යටත්ව හෙට සිට විවෘත කිරීමට අවසර දී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා හෙට දිනේ විවෘත කිරීමට අවසර ලැබෙන්නේ සෙනසුරාදා දිනේ විවෘත කිරීමට අවසර තිබූ මත්පැන්හල් පමණයි රජයේ මගින් වැඩිදුර නියෝගයක් කරන තෙක් කිසිසේත් එම ස්ථානයන්හි හිඳ මත්පැන් පානය කිරීමේ ස්ථාන විවෘත කිරීමට රජය ඉඩ ලබා දෙන්නේ නැහැ මෙතර සිය වට්ටක්ක අස්වනු අලෙවි කරගත නොහැකිව සිටින වට්ටක්ක ගොවීන් රසක් පිළිබඳව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වෙනවා අනුරාධපුර නොච්චියාගම කොකුම් නෑව ගොවීන්ගේ වට්ටක්කවලට ආර්ථික මධ්‍යස්ථානවල කිසිදු ඉල්ලුමක් නොමැති බව එම ගොවීන් පෙන්වා දෙනවා දැන් මේ වෙනකොට අපි බැංකුවලට ණය වෙලා තියෙන්නේ අවුරුදු 5ක් විතර බැංකුවලෙන් පැත්ත පළාතටවත් අපිට යන්න බැරි තැන තියෙන්නේ පොහොර ටිකක් පවා ණය කඩවලට ණය වෙලා තියෙන්නේ ගන්න කිසිම නිලධාරියෙක් තාම ආවේ නැහැ ඊයේ 7000ක් පැටවුවා කිසිම මුදලක් ගන්න අතර ගන්න බැරි වුණා වියදම බැලුවොත් මට 7-5ක ආදායමක් නැහැ රුපියල් 40ක් 45ක්වත් තිබ්බොත් තමයි අපිට බේරෙන්න පුළුවන් වහ තමයි බොන්න වෙලා තියෙන්නේ මොනලාගල කහම්බාන තිනගල්ලන්ද විහෙරගල සහ ඉත්තේකටුව ප්‍රදේශවල වට්ටක්කා ගොවින්ද මෙම ඉරණමට මුහුණ පාසිටිනවා මේ අලින්ගෙන් ඌරංගෙන් මේ හැම එකාගේ මාරසකගෙන මෙතන මේ ගෙනාව මේ ගෙනාව එක විකුණ ගන්න විදියක් නැහැ මේ පිළිබඳව අප මොනලාගල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් විමසීමක් කළා ලබන සතියේ සඳයි ඉඳන් අපි ක්‍රියාත්මක වෙනවා වට්ටක්කා තොගේ මෙලදී අරගෙන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා මේ නිෂ්පාදන අනිකුත් ප්‍රදේශවල පාරිභෝගිකයන්ට බෙදා හැරීමේ කටයුතු කරගෙන යනවා ලීව ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට